අයිබුවන් වලට සුබ දවසක්. ඔන්න ඉතින් දරලිපේ රසම රස පොල් කේක් එකක් වගේ රසට වණ්ඩු එකක් හදාගන්න විදිය අද වීඩියෝ එකෙන් කරන්න යන ඉතින් වණ්ඩු කේක් කියලා මම මේකට නම තිව්වා. ඉතින් දරලිපේ කිව්වට මේක ගෑස් ලිපක ඒ වගේම ඉලෙක්ට්‍රික් ලිපක එහෙම නැත්නම් වලට රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්නත් පුළුවන්. මම මීට කලින් ලේසියම රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් විදිය වණ්ඩු එකක් කළා. ඉතින් මේක පැණි පොල් වණ්ඩුවක්. ඉතින් මේක ඕනම කෙනෙකුට හදාගන්නත් පුළුවන්. ඇත්තටම ගොඩක් රසයි. ඉතින් පුංචි පුංචි ගොටු හදලා ඒවට දාන්න ඕනෙත් නැහැ. මේ වගේ දීසියක හදාගන්න පුළුවන් ලේසියෙන්. ඔයාලට තියෙන කරි දීසියක එහෙම නැත්නම් ඇල්මිනියම් පුංචි බෝල් එකක උනත් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් තේ වේලාවකට අතුරුපසකට ඉතාමත්ම රසයි. ඉතින් අපි යමු දැන් වීඩියෝ එක බලන්න. ඉතින් මම මේ ප්‍රමාණයෙන් තමයි හාල් ගත්තේ. මේ කප් එකෙන් මේ විදිහට සාමාන්‍ය විදිහට පුරවලා හාල් කප් එකක් ගත්තා. ඒ කියන්නේ හුණ්ඩුවකින් නම් තුන් කාලක් විතර. ඊට පස්සේ මම මේක සෝදගෙන ආවා. සෝදගෙන ඇවිල්ලා මේ හාල් ටික පෙගෙන තියන්න ඕන. ඉතින් පැය දෙකක් විතර තිබ්බම හොඳටම ඇති. මන් නම් ඊට වඩා වෙලා තියන්න උනා වැඩත් එක්ක. ඉතින් ඊට පස්සේ මේක මම පෙරා ගන්නවා. සෝදලා තමයි මම වතුර දාගත්තේ. දැන් පෙරලා අරගත්තම හරි. ඉතින් හාල්ලට පොඩ්ඩක් ඇඟිල්ලෙන් බලන්න දෙකට කැඩෙනවද කියලා නියපොත්තෙන් තද කරද්දි එහෙම පෙඟුණා නම් හරි. ඊට පස්සේ මම මේක මේ විදිහට පෙරා ගන්නවා. වතුර ටික හොඳට ඉවත් කරගන්න. ඊට පස්සේ මම ඒක එහෙමම තියලා මේක පිපුම් කාරකේ අපි හදාගන්න ඕනේ. ඉතින් මම ඊස්ට් ගන්න. ඊස්ට් ගොඩාක් දාන්නේ නැහැ. ඊස්ට් තේ හැඳි කාලක් විතර වගේ තමයි මම දාගත්තේ. භාගයකට චුට්ටක් අඩුවෙන් වගේ. මොකද ඊස්ට් කියන්නේ ටිකක් ගැස්ට්‍රයිටිස් රෝගයට ටිකක් අහිතකර දෙයක්. ඊට පස්සේ මම සීනි තේ හැඳක් දාගෙන වතුර දාගත්තේ ලා රස්නේ වතුර. ඉතින් ගොඩක් රස්නේ නෙමෙයි මද රස්නේ වතුර ටිකක් දාලා කලවම් කරලා මේක චුට්ටක් වහලා තියන්න ඇක්ටිව් වෙන්න. ඉතින් ආප සෝඩ උනත් වලට දාගන්න පුළුවන්. ආප සෝඩ තේ හැන්දක් විතර දාගන්න ඕනේ. පිටි මිශ්‍රණයට තමයි ඒක දාන්න ඕනේ. ඉතින් ඊට වඩා සාර්ථක මේකට ඊස්ට්. ඊට පස්සේ මම හාල් ටික වතුර බේරගත්ත හාල් ටික බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා. දාලා මම මේකට එකතු කරගන්නවා පාන් පිටි මේස හැඳි එකහමාරක් විතර. ඉතින් අනිවාර්ය නැහැ මම පාන් පිටි දාගත්තේ මේක ටිකක් සොෆ්ට් ගතියක් එන්න. වලට හාල් වලින් විතරක් උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ සීනි මේස හැඳක් දාගත්තා. දාලා දැන් මේකට මම ගන්න උකු පොල් කිරි. ඉතින් බ්ලෙන්ඩ් කරලා අරගත්ත පළවෙනි සැරේ පොල් කිරි ටිකක් දාගන්නවා. මේක ගොඩක් දාලා බ්ලෙන්ඩ් කරගන්න එපා. මේ කිරි ප්‍රමාණය හාල් වල මට්ටමට තමයි දාගන්න ඕනේ. ඊට වඩා වැඩි කරගන්න එපා. ඊට පස්සේ මම ඒ ටික මේ විදිහට බ්ලෙන්ඩ් කරගෙන ආවා. හොඳට පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් වෙනවා හාල් ටික පිඟිලා තියෙන හින්දා. ඉතින් ඒ අතරින් මම පුංචි මතක් කිරීමකුත් කරනවා. ඔයා තාම මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe එකකුත් දාන්න. එතන තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ දාපු ගමන් බලාගන්න පුළුවන්. ඉතින් විනාඩි 7ක් 8ක් ගියාම ඊස්ට් ටික ඇක්ටිව් වෙනවා. ඉතින් ලා රස්නේ වතුර ටිකක් දාගත්තාම ඉක්මනින් ඇක්ටිව් වෙනවා. ඒ වගේම සීන් ටිකකුත් දාගන්න. දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ මම මේ ටික දාගත්තා. දාගෙන හොඳට මේ පිටි මිශ්‍රණයට කලවම් කරගන්න. ඉතින් මතක තියාගන්න මේකට ලුණු දාන්න එපා. දැන්මම ලුණු දැම්මම ඊස්ට් ඇක්ටිව් වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඊට පස්සේ මේක වහලා තියන්න ඕනේ. අපි ඊස්ට් ටිකයි දැම්මේ. ඒ හින්දා ටිකක් වැඩිපුර වෙලා මේක තිව්වොත් හොඳයි. පස්සේ අවශ්‍ය වෙනවා සීනි. මේකට සීනි මම මේ කප් එකකින් එකක් ගත්තේ. ඔයාලා කිරලා ගන්නවා නම් ග්‍රෑම් 200ක් විතර අරගන්න. ඒ වගේම හාල් ගත්ත කෝප්පෙම්ම ඒ ප්‍රමාණයටම ගත්ත පොල් ගාගත්ත පොල්. ඉතින් මේක පැණි පොල් වණ්ඩුවක් නිසා අපි පැණි පොල් එකක් හදා ගන්න ඕන රසට. ඉස්සෙල්ලම මම පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට සීනි මේස හැඳි දෙකක් දාගත්තා. දාලා වතුර දාන්න නැතුව හැඳි ගන්න නැතුව මේ විදිහට සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ඉතින් මේක මීඩියම් හීට් එකේ කියන්නේ මද ගින්න තියාගෙන තමයි කරගන්න ඕනේ. නැත්නම් ඉක්මනින්ම කළු වෙනවා සීනි ටික. එතකොට තිත්ත රස එනවා. ඊට පස්සේ මේ විදිහට ඒක ලස්සන පාටක් එනවා කැරමල් පාට. එහෙම එනකොට ටිකක් දුඹුරු පාට කරගත්තත් කමක් නැහැ. මොකද එතකොට වණ්ඩු එක ලස්සන පාට වෙනවා. තද දුඹුරු පාට කරගන්න. ඊට පස්සේ මම මේකට ඉතුරු වෙලා තිබුණ හින්දා පොල් කිරි ටිකක් තමයි එකතු කරේ. ඉතින් ඇත්තටම ගොඩාක් රසයි පොල් කිරි. දැන් මම මේ විදිහට ඉතින් වලට පොල් කිරි නැත්නම් කමක් නැහැ වතුර දාගන්න. වතුර අඩු කෝප්පයක් විතර වගේ දාගන්න. මම පොල් කිරිත් ඒ ප්‍රමාණයට වගේ තමයි දාගත්තේ. ඊට පස්සේ එහෙම කරලා පොඩ්ඩක් රත් වෙනකොට ඉතුරු සීන් ටික දාගත්තා මම. දාගෙන හොඳට දැන් හැන්දෙන් කලවම් කරගන්න මේක. ඉතින් ඊට පස්සේ මම මේකට අවශ්‍ය ලුණු ප්‍රමාණය එකතු කරනවා. ලුණු තේ හැඳි තුන් කාලක් විතර දාගත්තා. දැන් මේක ටිකක් මේ විදිහට උකු කරගන්න.
ඊට පස්සේ මම මේ දාගන්නේ වැනිලා තේ හැන්දක්. ඔයාලට වැනිලා නැත්නම් එනසල් කුඩු ටිකක් එහෙම උනත් දාගන්න පුළුවන්. ඒ නැතත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වැල්ල දාපුවම අපේ බබාලා නම් කියන ට්‍රොෆි හැදෙන සුවඳ එනවා කියලා. ඉතින් හරි ආසයි අපේ කට්ටිය. ඉතින් ඇල්ෆන් ලේබී ට්‍රොෆි සුවඳයි කියන මුළු ගේම. ඉතින් පැණි පොල් එකට වැල්ල දාපුවම ඊට පස්සේ මේ විදිහට ටිකක් උකු වෙනකොට පොල් ටික දාගන්නේ මම. මම මේක අද පැණි පොල් එක හදාගන්නේ වේලෙන්න නෙමෙයි ටිකක් උකු ගතියට හිටින්න. මොකද අපිට අර අපිට මිශ්‍රණයට දාගන්න ඕන හින්දා ටිකක් දිය ගතියට මේ විදිහට තිබ්බට කමන්නේ. ඉතින් මේ විදිහට මම මේක දැන් ලිප ඔෆ් කරගත්තා. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක DC එක හදන්න කියලා. ඉතින් ඒ DC එකේ කෙලින්ම දාන්නකොට මේක ඇලේ කියලා මට හිතුණ හින්දා මම කෙසෙල් කොලයක් අරගත්තා. කෙසෙල් දැල්ලක් අරගෙන ඒක පොඩ්ඩක් තවා ගත්තා. නැත්තම් නැවෙනකොට ඉරෙන හින්දා ඊට පස්සේ ඒකේ තෙල් ටිකක් ගාගත්තා. ඉතින් තෙල් ගාගත්තට පස්සේ මේක ඇතුළට මම දාගන්නවා. මේක දාගන්න පුළුවන් කරදරයක් නැහැ, ඉරෙන්නේ නැහැ. අපි තවලා ගත්තා. ඒ වගේම කෙසෙල් දැල්ලක්නේ. ඔන්න දැන් මම පිටි ටික ගත්තා. දැන් හොඳට පිපිලා තියෙන්නේ මේක. ඉතින් ඔයාලට ඉක්මනින්ම පැය භාගෙන් විතර මේක පිපෙනවා ඊස්ට් තේ හැන්දක් විතර දාලා මේ මිශ්‍රණය හදාගත්තා නම්. ඉතින් මම අද ඊස්ට් අඩුවෙන් පාවිච්චි කරපු හින්දා පැයක් විතර තියන්න උනා. මම පැයක් විතර තමයි තිව්වේ. ඊට පස්සේ හදාගත්ත පොල් පැණි මිශ්‍රණය මේකට දාගන්නවා, පැණි පොල් මිශ්‍රණය. ඉතින් මම මේක ටිකක් තෙත ගතියට හදාගත්තා. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඔයාලා හදාගන්න විදිහට පැණි පොල් එක හදාගන්න. හැබැයි රසට හදාගන්න මම වැනිලා ඒ වගේම පොල් කිරි එකතු කරපු හින්දා මේක ගොඩාක් රසයි. දැන් ලුණු බලන්න මේ මිශ්‍රණයේ ලුණු තියෙනවද කියලා. ඉතින් ලුණු මදි නම් මේ විදිහට ටිකක් එකතු කරගන්න. ඒ වගේම සීනි පැණි රස මදි නම් සීනි ටිකකුත් මේ වෙලාවේ එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් හරි මේක අපිට ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. මම ස්ටීම් කරගන්න සාමාන්‍ය ස්ටීමරයක් ගත්තේ, ඉඳිආප්පතම් බන ගන්න එකක්. ඊට පස්සේ කෙසෙල් කොලේ දාපු DC ඇතුලෙන් තියාගන්නවා. මොකද මේක දාලා තියන්න අමාරුයි. අපි තියලා තමයි මේක දාගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක රයිස් කුකර් එකක උනත් කරගන්න පුළුවන්. හැබැයි උඩින් වදින්න මේක චුට්ටක් උඩට එනවා තැම්බෙනකොට. ඒ නිසා මේ විදිහට ගැඹුරක් තියෙන භාජනයක්, ඒ කියන්නේ ස්ටීමරයක් ගත්තොත් හොඳයි. මම මේක මේ විදිහට දාගන්නවා. ඉතින් දාගෙන මේකේ හුමාලේ වැටිලා වතුර වෙයි කියලා මම මේ විදිහට සර්විට් එකක් ගැට ගහගත්තා මේකේ ලිඩ් එකට. ඉතින් ඔයාලා මේක ගැට ගහ ගන්නකොට පොඩ්ඩක් බුරුල තියලා ගැට ගහන්න, නැත්නම් හරියට වහ ගන්න බැරි වෙයි. වාෂ්ප පිට වෙලා ගිහින් තැම්බෙන්න පරක් වෙයි. ඊට පස්සේ මම දරලිප පත්තු කරලා වතුරකක් උතුරන්න තියලා තිබුණේ. දැන් මම ඒක එකෙන් තියාගත්තා. තියලා හොඳට වටේ වාෂ්ප යනවද කියලා බලන්න. බලලා මේක තඹ ගන්න මට පැයක් විතර ගියා. මොකද ප්‍රමාණය ලොකු හින්දා පැයකට විතර පස්සේ මම බැලුවා මේ විදියට ඉරටුවක් හරි මේ වගේ මොකක් හරි කූරක් අරගෙන බලන්න ඇතුළ තැම්බිලාද කියලා. තැම්බිලා නැත්නම් වතුර වගේ ඇතුළ නිකන් එකපාර්ට කූර යනවා. එහෙම නැත්නම් මේක හොඳට තේරෙනවා අපිට තැම්බිලා නම් ගෑවෙන්නේ නැහැ වටේට. ඊට පස්සේ මම මේක ගෙට අරගෙන ආවා. ඉතින් ඇත්තටම ගොඩාක් සුවඳයි. මම රස්නේ පිටින්ම අරගත්තා. අරගෙන කෑල්ලක් කපාගත්තා. මේ බලන්න ෂෝක් එකට තියෙනවා පොල් කේක් එකක් වගේමයි මට නම් දැනුනේ. ඉතින් ඉතාමත්ම අඩු වියදමකින් ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පහසුවෙන් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් කෑමක් නිසා තමයි අද මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අදහසකුත් ලියන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති එක්කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් ගිහින් එන්නම් නැවත දවසක ආයෙ හමු වෙමු. ඔයාලට සුබ දවසක්, නිරෝගී දිවියක් සියලුම දෙනාට.